ඊට පස්සේ එතනින් අයින් වෙලා තව සංගීත කණ්ඩායමක් ආවා. නේ අර වතුර අදින වගේ සීන් එකක්. ඔව් අනේ වගේ සීන් එකක්. එතන මොකද ටාගට් එක තියෙන අයියේ නමක් හදාගෙන ගමනක් යන විතරයි. හම්බ කිරීම මේකෙන් මගේ පරමාර්ථය නෙමෙයි. දිව බේර ගන්නත් ඕන, කිරි කන්නත් ඕන. හැබැයි මේ ෆීල්ඩ් එකේ ප්‍රවීණ කියලා කොටසක් ඉන්නවා. හරිද? ඉහළම টপ තවෙලින් ප්‍රවීණව ඉන්නවා. මං දන්නේ නැහැ කවුද මේ කියලා. දැන් ඔයා කියනවා ප්‍රවීණයෝ ඔහට බකට් එක අදිනවා. හරි. අයිබෝවන් හැමෝටම එකෙන්ම ජය වෙන්න ඕන, සුබ වෙන්න ඕන. අද ෂා FM රෝන් ටර්න් සෙග්මන්ට් එක වෙන් වෙන්නේ හලාවතින් ආපු සංගීත කණ්ඩායමක් හලාවත චාඕ සංගීත කණ්ඩායම දෙසර චාඕ නායක ෂාරු ලක්ෂාන්. අයිබෝවන්. අයිබෝවන්. එකෙන් ඉතින් ජය වෙන්න ඕන, සුබ වෙන්න ඕන. අනිවාර්යයෙන්ම. කතා දෙකක් නැහැ. එයාටත් එහෙම වෙන්න ඕන. Thank you. Right. ෂාරු. අපේ රෝන් ටර්න් සෙග්මන්ට් එක පොඩ්ඩක් යන විදිය ගැන මං හිතන්නේ අදහසක් තියෙනවනේ. අනිවාර්යයෙන්ම. පොඩ්ඩක් පොඩි සැර ගතියක් එක තමයි මේ වැඩේ දුවන්නේ. අපි බලමු අද දවසේදී අපේ කෙලින් අහන හාට් ටොක් සෙග්මන්ට් එකේ මේ ප්‍රශ්න ටිකට කොහොමද මෙයා ෆේස් කරන්නේ. හරි, වැඩේ පටන් ගන්න කලින් මම මෙහෙම කියන්න. හලාවත චාවෝ සංගීත කණ්ඩායම කියන්නේ අවුරුදු ගණනාවක් පරණ සංගීත කණ්ඩායමක් නෙවෙයි. මම හිතන්නේ අවුරුදු පහක් කර නැහැ, අවුරුදු තුනක් වගේනේ. අවුරුදු තුනක් වගේ කෙටි කලක් ඇතුළත ලංකාවේ හැමෝගෙම කතා බහට ලක්වන සංගීත කණ්ඩායම. යන යන තැන හැම තැනම යන යන දකින්න කටවුට් එකම හැම තැනම චාවෝ අපිට දකින්න හම්බ වෙනවා. ඉතින් හැමෝම කතා වෙන චාවෝ එක තමයි මේ අද කතා බහ. හරි ෂාරු, මන් දන්න විදියට උපැන්නේ තියෙන්නේ ඔයාගේ නම ෂාරු නෙවෙයි. ඔයා මාකට් එකක් හදාගන්නද ඔයාගේ නම වෙනස් කරලා ඔයා එළියේ වැඩ කරන්නේ? නෑ අයියෝ, මොකද මම එක්සෑම්ස් ඉවර වෙලා එලෙවල් මම රට ගියා, ඉංග්ලන්ඩ් හිටියේ. මගේ ඩිග්‍රී එකට මම ගියේ. එහෙට ගියාම මගේ ඇත්ත නම රුචිර ලක්ෂාන්. රුචිර ලක්ෂාන් ලක්ෂාන්. එතකොට එහෙ ඉන්න අපේ සුද්දෝ ඉන්නවනේ. සුද්දොන්ට සුද්දොන්න ප්‍රනවුස් කරන්න බෑ. රුචිර කියන්න බෑ. රුචිර කියන රගාල කියනවා. එයාලට ප්‍රනවුස් කරන්න බෑ. හරි. ඊට පස්සේ මගේ නම ලක්ෂාන් කියන කෑල්ල මම පොඩ ෂෝට් කළා ෂාන් කියලා ගත්තා. ඊට පස්සේ ගොඩක් අය ෂානු 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 කියලා කියන්න ගත්තාම ඒක මම බැලුවා ලේඩිස් නේම් එකක් වගේ තියෙන නිසා මම ඒක ෂාරු කියලා මම හදාගත්ත නමක්. හදාගෙන Facebook එකේ නම චේන්ජ් කරා රුචිර ලක්ෂාන් වෙනුවට ෂාරු ලක්ෂාන්. රයිට්. ඒක ලංකාව වැළඳගෙන තියෙන ෂාරු ලක්ෂාන් කියලා නම. රයිට්. කවුරුත් නොදන්න කතාවක් වුණා අද හදිස්සියෙම එළියට ආවේ. අපි කෙනෙක් හිතාගෙන හිටියනම් මේ මාකට් එකක් හදාගන්න, එහෙම නැත්නම් වෙන මොකක් හරි හේතුවක් නිසා ඔන්න නම වෙනස් කරාද කියලා. මොකද පොඩි කාලේ ඉස්කෝලේ යන ගාලු බලයි, මොකද මේ අරුවට වෙලා තියෙන්නේ මේ රට ගියට පස්සේ වෙනස්. අදටත් ගමේ යාළුව රුචිර කියලා කතා කරද්දී සමහරු පිටින් එන අය බලනවා කවුද මේ කියලා. එහෙම කියනවා. හරි, මේ චාවෝ සංගීත කණ්ඩායම දැන් ඔයා හදාගෙන වේගවත් ගමනක් යනවා. මම දන්න විදියට ඔයාලට සංගීතය බෑනේ. අයිය මම ඕලෙවල් කරද්දි මියුසික් කරා. ඒ කියන්නේ මියුසික් ලොකුවට හදාරපු කෙනෙක් නෙමෙයි. ෆීල්ඩ් එකට එද්දි මම මියුසික් ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. කිසිම දෙයක් දන්නේ නැහැ. අඩුම තරමේ ෆීල්ඩ් එකේ කෙනෙක්වත් මම අඳුරන්නේ නැහැ. මොකද මම ඒ ලෙවල් ඉවරුණා, රට ගියා, ඒ ආවා. ඊට පස්සේ තමයි මියුසික් වලට එන්න කියලා තීරණය කරේ. ඒ තීරණය ගත්තේ අයිවම රට යන්න කලින් මං ගියා 2010 කොච්චිකඩේ ගහව හිරු මෙගා බ්ලාස්ට්. ඒ තමයි මගේ ජීවිතේ බලපු පළවෙනි ෂෝ එක. හිරු මෙගා බ්ලාස්ට් 2010 10 හරියටම දෙසැම්බර් 12 වෙනිදා කොච්චිකඩේ සහනගම ග්‍රවුන්ඩ් එකේ ගහුවේ සනිත සංගීත කණ්ඩායම. රයිට්. මම මුලින්ම මගේ ජීවිතේ බලපු ෂෝ එක. මම කවදා ෂෝ බලන්න ගිහිල්ලා නැහැ. මොකද මගේ අම්මා තාත්තා මට යන්න දෙන්නේ නැහැ. ඒ නිසා ෂෝ එක බලන්න ගියාට පස්සේ අයියා මට ඒක නිකන් අමුතුම ජීවිතයක්, අමුතුම ලෝකයක්. ඊට පස්සේ එහෙමම රට ගියා, සතියයි ලංකාවේ රට ගියා. රට ගියාම YouTube එකේ, Facebook එකේ අපි ෂෝ සේම් වල පොඩ්ඩක් ඉන්ට්‍රෙස්ට් වුණා. පස්සේ ලංකාවට ආවා. ලංකාවට ආපුවාම ලංකාව වටේම ගියා ඒ ෂෝ බලන්න. හැමතැනම ගියා, විශේෂයෙන් මෙගා බ්ලාස්ට්. ගල්වස් බලන්න නොගිය තැනක් නැහැ. පොළොන්නරු ගියා, දෙනියාය ගියා, තමුත්තේගම ගියා. හැමතැනම මෙගා බ්ලාස් පිස්සුවක් තිබ්බේ කාලේ. ඒ වගේම අනිත් ෂෝස් බලන්න මාර පිස්සුවක් තිබ්බේ. ඊට පස්සේ මට හිතුණා සංගීත කණ්ඩායම හදන්න ඕන කියලා. සංගීත කණ්ඩායම ජොයින් වෙන්න ඕන කියලා හිතුනේ මුලින්ම. ඊපස්සේ ගමේ මල්ල වගේ සෙට්ලා සංගීත කණ්ඩායමක් කරද්දි මම ගිහින් සින්දුවක් කියලා, මොකද සින්දු කියම හැකියාව තියෙනවා,
අයියේ මෙහෙමයි දැන් සාමාන්‍යයෙන් මට ලොකු ගායන හැකියාවක් නැහැ ඒක මම පිළිගන්නවා හැබැයි මට පුළුවන් එන්ටර්ටේන් කරන්න පර්ෆෝමන් කරන්න පර්ෆෝමන්ස් එක එන්ටර්ටේන්මන්ට් එක මගේ තියෙනවා මොකද මට ක්‍රවුඩ් එක අල්ල ගන්න පුළුවන් ක්‍රවුඩ් එකට ඕන දේ මට දෙන්න පුළුවන් ඒ වෙලාවට මොකද මං අද නිවේදකෙක් වෙලා ඉන්නවා බෑන්ඩ් එකේ මෙහෙන් එනවස මම කිසිම දෙයක් දන්නේ නැති හිටපු මම ගේම ගැව්වා රයිට් ඔහුම මෙගා බ්ලාස්ට් බලලා ඊට පස්සේ සංගීතය කියන දේ පිස්සුවක් කරගෙන අද පිස්සුවෙන් වගේ සංගීතේ ජීවිතය කරගෙන හරි දැන් චාව් සංගීත කණ්ඩායම කොහොමද පටන් ගන්නෙ කොහොමද චාව් කියලා නම හැදෙන්නේ කොහොමද මේ සෙට් එක එකතු කරගන්නේ අයිය එතනත් මෙහෙමයි මම අර මුලින් කියපු ගමේ සංගීත කණ්ඩායම පස්සේ මම ආයේ එතනින් අයින් වෙලා තව සංගීත කණ්ඩායමකට ගියා ගියාමයි අත්‍තරම් මට අර කිව්වා වගේ ලොකු හැකියාවක් නැහනේ කොන් වෙනවා පැත්තක සමහරලාට අයිය සෙෂන් එකේම වර්ස් එකයි කෝරස් එකයි ගහලා ඉන්නවා මම මුළු සෙෂන් එකේම. එහෙම තිබ්බ බෑන්ඩ්ස්. මම ගිහිල්ලා නාස්ටොප් එක වර්ස් එකයි කෝරස් එකයි ගහලා මුළු සෙෂන් එකේ පය දෙකම ඉඳලා තියෙනවා. එහෙමයි එහෙම දෙයක් තත්ත්වයක් තිබ්බා. ඊට පස්සේ එතනින් අයින් වෙලා තව සංගීත කණ්ඩායමකට ආවා. නේ අර වතුර අදින වගේ සීන් එකක්. ඔව් අන්න ඒ වගේ සීන් එකක්. මොකද අයියේ මෙහෙමයි. අද සමාජයේ මිනිස්සු ප්‍රයෝජන ගන්න තමයි බලන්නේ. අවස්ථාව ගොතනද වාසිය ගත්ත එතනින් අයින් කරා හරි මේ ඔයා මේ කියන හැම වචනයක්ම මගේ ඔළුවේ වැඩ කරනවා මම විනාඩි කීපයක් ඇතුලේ ඉස්සරහට එන ප්‍රශ්න ටික නිර්මාණය වෙන්නේත් ওই වචනත් එක්ක මොකද මේකයි කැපිලිකේටලි එක්ක ආපු ගමනක් පස්සේ සංගීත කණ්ඩායමෙන් වෙන එකකට ගියා මෙතනින් මාව අයින් කරා මාව අයින් කරේ ප්‍රසිද්ධියේ මට මියුසික් බෑ මට සිං කරගන්න බෑ මට කිසිම දෙයක් බෑ කියලා අයින් කරා එදා අයින් කරේ මාවයි අද මගේ සංගීත කණ්ඩායමේ බේස් ගහන නාර්ද දිනල් එයාවයි අපි දෙන්නව තමයි අයින් කරේ. එයාට බේස් ගන්න බෑ කිව්වා මට සිං කරන්න බෑ කිව්වා. ඒත් එක්කම තව ප්ලේස්ල හතර දෙනෙක් අයින් වුණා. පස්සේ මම තීරණය කරා ලංකාවට දැනෙන්න දෙයක් කරනවා. එදා තමයි මොටිවේෂන් එක ආවේ. අර මියුසික් උන තිබ්බට ආශාව තිබ්බට මොටිවේෂන් එක ආව යන්නේ එදා. එදා ගහපු ගේම තමයි අවුරුදු 3න් අද වැඩේ ඉදින් පත්තු කරගෙන දෙන්නේ කියලා ගමනක් යන්නේ. මේ කතාව ඇතුලේ එක දෙයක් කියවුණා. පරාජය ඇතුලේ ජයග්‍රහණයක් තියෙනවා. Right. Hari, Chao, Namahadan Nikaud. I am my Namahadan. Chao can I? Chao can I? Itali Basavin, hello, bye, Kohomada. Take the room in Itali Basavin, watch an actor. Ekamamagani Mukamama Lankavata, the Greek Kaladas, a tourism kara, tourism karadi, Godak Italy, clients like Mahiti, Yalamulim Chao Chao, you know, Kamaki Ulu Vedakara, Mangito Akuru Dekai, make a match. අපි බෑන්ඩ් එකේ ප්ලේස් ටික හොයලා මම නම තීරණය කරද්දි මං එකේලෙම කිව්වේ අපි දාමු චාව් කියන නම. රයිට්. දැන් මේ කතාව ටිකක් අපි කිව්වනේ සැර ගතියක් දැනනවා කියලා. අද දවසේ මම මේ අහන ප්‍රශ්න ගැන අපි මීට කලින් කතා කරලත් නැහැ කතා වුණෙත් නැහැ. මොකද මේ වචනත් එක තමයි ගමන යන්නේ. වාකෝ කඩු කිනිසි කැපිලි ආව කියලා කිව්වා. හරි. එහෙම කියනකොට එළිය අපිත් යනවනේ. අපිටත් යනකොට චාව් ගැන කට්ටිය කියන දේවල් තියෙනවනේ ඒවත් මේ කණ ඇතුලේ තියෙනවා ගබඩා වෙලා තියෙනවා දැන් ඔයා ඇත්තටම සංගීතය කරන්නේ හම්බ කරන්නද නෑ ඒ කියන්නේ ඔයා ව්‍යාපාරිකයෙක්ද කලාකරුවෙක්ද දෙන් ඒ කියන්නේ මෙහෙමයි මම ව්‍යාපාර මගේ බිස්නස් තියෙනවා මගේ වෙනම බිස්නස් එකක් තියෙනවා මගේ ෂොප් එකක් තියෙනවා වයිට් බිස්නස් එකක් ඒකම අයියේ මගේ ස්ටේජ් කවරින් තියෙනවා මගේ වෙනම ඉවෙන්ට් සීන් එකේ ස්ටේජ් කවරින් තියෙනවා. ඒකෝර මම මේල්ලි හම්බ කරන්න ඇවි මගේ ෂොප් එකෙන්. වාගේ වයිෆ් ගේ සැලුන් එකෙන් මියුසික් කරන්න ඇත්තට මාසාවට. ඇත්තම කිව්වොත් අයියේ මේ වෙනකම් බෑන්ඩ් එකෙන් රුපියලක්වත් මම හම්බ කරලා නැහැ. ඒක තමයි ඇත්තම කතන්දරේ. අද වෙනකම් මම හිතන්නේ මේ වෙද්දි අවුරුදු 3ට ෂෝ 150ක් විතර වගේ ගහලා තියෙනවා. එතකොට අයියේ ওই බෑන්ඩ් එකෙන් ගන්න රුපියලක්වත් මම හම්බ කරලා නැහැ. මගේ බෑන්ඩ් එකේ පඩි බෙදෙන්නේ සමහරව. හරිද? වියදම් ටික ඔක්කොම එකෙන් යන්නේ. ඒකෙන් මම මුදල බලාපොරොත්තු වෙන්නේ ටාගට් එක තියන්නේ අයියේ නමක් හදාගෙන ගමනක් යන විතරයි හම්බ කිරීම මේකෙන් මගේ පරමාර්ථය නෙමෙයි හැබැයි මගේ ප්ලේස් ලටිකට දවසක ප්‍රැක්ටිස් එද්දී යාගෙන වාහනේ කෙනවනම් ඒක තමයි ඉන්නේ රයිට් හරිම සතුරුදායක කතා සතුරුදායක දේවල් අද මේ කතාව ඇතුලේ කියවෙනවා මොකද තමන්ගේ ටීම් එක අර එක මාර දෙයක් එදෙන තියෙනවා අර කතාවට කියනවා මේ ඒ ටීම් එක රකින්න ඕන කියන දෙයක් මේ හැමදැනම කියන්නේ අයියේ ඒක උනේ මාව ප්‍රතික්ෂේප කරද්දී මගේ ටීම් එක මාව බදාගත්තා එයාලට කොරෝනා කාලේ අපි මේක පටන් ගත්තේ කොරෝනා වලට කලින් එතකොට කොරෝනා විල අවුරුද්දක් බෑන්ඩ් එක නැවතිලා තිබ්බා
කිසිම කෙනෙක් ගියේ නැහැ. කිසිම කෙනෙක් ඊට පස්සේ වෙන බෑන් කතා කරලා තිබ්බ අදටත් ලොකු බෑන්ස් කතා කරනවා මොකද? සාමාන්‍ය මට්ටමේ තියෙන මොද වැඩ ගන්න බෑන්ස් කතා කරනවා. හැබැයි මගේ ප්ලේස් ලා කවුරුත් යන්නේ නැහැ ඊයේ. ඒක තමයි මට තියෙන බැඳීම. රයිට්. හරි. ෂාරු. දැන් ඔයා කිව්වාට වෙනම වේදිකා මෙගා වේදිකානේ ස්ටේජ් කවරින් කවරින් කියන්නේ අර වටාවරණය කරන තහඩු හරි මේ ඔක්කොම වාඩ තියෙනවා බෑන්ඩ් එකක් තියෙනවා සවුන්ඩ් එක තමයි නැත්තේ සවුන්ඩ් එක නැතුව අනිත් ඔක්කොම ටික තියෙනවා ප්‍රසංගයකට අවශ්‍ය කරන හැමදේම තියෙනවා අද මේ ඔක්කොම තියෙන නිසාද ඔයා වැඩක් ආව ගමන් ඔයාගේ ටික වා මාකට් කරනවාට මෙගා වේදිකා ටික අර ටික දෙනවා මේ ටික දෙනවා ඔක්කොම කියලා බෑන්ඩ් එක ගන්න අඩු කරලා අර ටිකෙන් ගාන අල්ල ගන්නවා එහෙම කතා වෙනවා එළිය සංවිධායකවරු ටිකෙන් ඈ කතා වෙනවනේ කතා වෙනවා මගේ මූණටත් ඇහිලා තියෙනවා එහෙම කියනවා හරි බෑන්ඩ් එක ගාන අඩු කරගෙන ගමනක් යනකොට ඒක අනිත් බෑන්ඩ් වල යම්කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද අයියෝ මම බෑන්ඩ් එක ගාන අඩු කරන්නේ නැහැ මම ෂෝ එකක් ආවත් මම මුලින්ම අහන්නේ බෑන්ඩ් එකටද ස්ටේජ් කවරින්ද කියලා මොකද දෙකම මමනේ යන්නේ එතකොට එයා බෑන්ඩ් එකට කිව්වොත් මං කියලිම බෑන්ඩ් එකේ පේමන්ට් එක කියන්නේ ඊට පස්සේ මං අහනවා වඩ ස්ටේජ් කවරින් ඕනද ඊට පස්සේ තමයි මගේ වචනේ දාන්නේ මොකද ස්ටේජ් කවරින් එකත් මම හම්බ කරනව නෑ ඒකෙන් මං හම්බ කරනවා ඒක නෑ කියන්නේ ඒකෙන් මගේ ස්ටේජ් කවරින් ප්‍රූව් එක ඉන්නවා ප්‍රූව් එකේ පරිණඩි ඔක්කොම බැලලා මම හම්බ කරනවා එතකොට මම කවදාවත් ස්ටේජ් එක ඉස්සර කරගන්නේ නෑ අයියේ මගේ බෑන්ඩ් එකට වැඩක් ගන්න හැබැයි බෑන්ඩ් එක පටන් ගත්ත අලුත සංවිධායකවරු අපිය යොදාගත්ත සමහර අය හැමෝටම මම මොකද කියන්නේ වැරද්දක් කියනවා කියනවනේ මේ සමහර අපිය යොදාගත්ත ස්ටේජ් එක යාලට අඩුවට ගන්න ඕන නිසා බෑන්ඩ් එකට වැඩක් දෙන්න. ඔය හිතන්නකො සැනකෙලියක් කියලා දවස් 5යි කානිවල් එකේ. එතකොට එක දවසක් මල්ලි මම බෑන්ඩ් එකට දෙන්නම් මට අඩුවට වැඩේ කරලා දියන්. ඔව්. කොහොම කියනවා. ඔව්. ඒ අය මේ බෑන්ඩ් එකේ හිට්වත් බෑන්ඩ් එකට තියන ආදරයවත් නෙමෙයි. එයාගේ වැඩේ කරගන්න ඕනාවට එහෙම කර එහෙම අවස්ථා තිබ්බයි. ඔව්. එතකොට ඒ අවස්ථාවත් එක්ක ඒ මුලනේ මුල්ලවදීන මොකද කවුරුත් අය අඩි අඩිය තියලා නෙන්නේ ඉස්සරහා. Yes. එතකොට මේ මුල්ලවදී එයාලා ඒ විදිහට කරාට හැබැයි අද අයියේ වටිනාකම තියෙන්නේ කිලිම බෑන්ඩ් එකේ නම කියලාම තමයි වැඩ එන්නේ. Right. එතකොට මේක සම්පූර්ණ එක පැකේජ් එකක් විතර යන්නේ. පැකේජ් එකක් නෙමෙයි අයියේ. ඒ කියන්නේ සමහරවිට මෙහෙමයි. මට අවුට් ෂෝ එකක් ආවොත් අයියේ මම පැකේජ් එක තමයි කිලිම ඉස්සරහට ඉන්ට්‍රොඩියුස් කරන්නේ. හරිද? ඒකට මම මුලින්ම අහන්නේ බෑන්ඩ් එක බෑන්ඩ් එකද කතරන් ස්ටේජ්ද කියලා. එතකොට එයාලා බෑන්ඩ් එක කිව්වොත් මම සවුන්ඩ් සෙටප් එකේ බෑන්ඩ් එකේ ගාන විතරයි කියන්නේ. ස්ටේජ් කවරින් කියන්නේ. මොකද අයියේ අත්තම කතන්දරේ දැන් අද ඒ කියන්නේ සංවිධායකවරු හැම කෙනෙක්ම වගේ 90ක් විතර වගේ හැමෝම දන්නාම ස්ටේජ් කවරින් තියනවා කියලා. එතකොට එයාලා බලන්නේ පැකේජ් එක. මොකද එයාලට හැමදේම එකම තැනින් ගන්න ලේසියිනේ. ඔව්. ඇත්තම කතන්දරේ අයියේ මගේ බෑන්ඩ් එකටයි ස්ටේජ් කවරින් වලටයි සවුන්ඩ් එකටයි ඔක්කොටම වැඩක් දෙද්දී මම බජට් එකෙන් ගානක් අඩු කරනවා. මොකද එකම පැකේජ් එක ගන්න. එහෙම දෙයක් තියෙනවා. ඒක නෑ කියන්න බෑ. ඒක හැබැයි බෑන්ඩ් එකෙන් අඩු කරන එකක් නෙමෙයි. ඒක මම ඇත්තටම මේ ඔෆර් එක දෙන ස්ටේජ් කවරින් එකෙන්. මොකද මට ස්ටේජ් කවරින් එකෙන් තනි කරම මගේ මගේ ට්‍රාන්ස්පෝර්ට් හැමදේම. එතකොට මට ඒකෙන් අයියේ ප්‍රොෆිට් එකෙන් ගානක් අයින් කරන්න බැරි කමක් නැහැ බෑන්ඩ් එකේ ප්‍රයත්න වෙනුයි. හරි. දැන් මේ කතා බහ මෙහෙම යන ගම ඔය එක තැනක කිව්වාට කැපිලියාව කිව්වා. ප්‍රශ්නාව කිව්වා. එහෙම කිව්වනේ. ඒ කියන්නේ එහෙම ප්‍රශ්නාවේ බෑන්ඩ් වලින්ද සංවිධායකවරුන්ගෙන්ද කාගෙන්ද? බෑන්ඩලින් මං අහන්නේ බෑන්ඩලින්ද මොකද සාමාන්‍ය පොල් කඩන කෙනාට පොල් කඩන කෙනාගෙන් සාමාන්‍ය අයියේ මෙහෙමයි අදට දැන් මං අවුරුදු මියුසික් කරන්න අරන් අවුරුදු 6ක් බෑන්ඩ් එකට අවුරුදු 3යි මම මියුසික් කරන්න අරන් බෑන්ඩ් වල සම්බන්ධව අවුරුදු 6ක් මං දැකපු එකම දේ අයියේ මියුසික් කියන්නේ දැලිපියෙන් කිරිකනවා වගේ වැඩක් හරිද දිව බේර ගන්නත් ඕන කිරිකන්නත් ඕන හැබැයි මේ ෆීල්ඩ් එකේ ප්‍රවීණ කියලා කොටසක් ඉන්නවා හරිද ඉහළම ටොප් තාවෙලින් ප්‍රවීණ වෙනවා මම දැකපු දෙය අයියේ එකෙන් 50ක් කියලා හිතන්නකෝ යා තව කෙනෙක්ට ඉස්සරහට එන්න දෙන්නේ නැහැ ඒක එයාලා කරන දෙයක් එයාලා කැමති නැහැ එයාලගේ තැනට කවුරුත් එනවට මොකද අයියේ මේක බිස්නස් එකන්නේ බිස්නස් එක දැන් ඔයා බිස්නස් එකක් කරද්දී ඔයා කැමති ඔයාගේ තැන තව කවුරුත් ගන්නවට ඔයාගේ ප්‍රොෆිට් එක අඩු වෙනවට නෑනේ දැන් මම උනත් අයියේ මොකද අපි මිනිස්සු අපි පෘථග්ජන මිනිස්සු මම උනත් කැමති නැහැ මගේ ෂෝ එකක් පිට බෑන්ඩ් එකක් ගන්නවට මගේ ගමේ ෂෝ එක පිට බෑන්ඩ් එකක් ඇවිල්ලා ගහද්දි මට කොහොමද දැනෙන්නේ කියන්නේ දැන් ඔතන කතාව වෙන්නේ මෙහෙමනේ අන්න ඒකම මුලින් ඇහුවේ වා ව්‍යාපාරිකයද කලාකරුවෙක්ද කියලා කලාවත් එක්ක යද්දි කලාව කියන්නේ හරි අමුතු දෙයක්නේ කලාව කියන්නේ හිත නිවන දෙන්නේ ඒ වුණාට ඒක ප්‍රේක්ෂකයෝ දකින්න පැත්ත වෙනයි අතුල වෙනයි ප්‍රවීණ මං කියපු හරි සමස්තයෙන් හරි දැන් ඔයා ප්‍රවීණ කට්ටිය වාට බකට් එක අදිනවා අනිවාර්යයෙන් ප්‍රවීණයෝ ඔක්කොම නෙමෙයි අන්න ඒක සීමිත පිරිසක් අන්න ඒක මම හිතෙන් දෙන්නේ නැහැ මොකද
හැඳ දැම්මට පස්සේ ඔක්කොටම බෙදුනොත් ඒක හරියන්නේ නැහැ ඒක හරියන්නේ අනිවාර්යයෙන් ඒකයි මම එතෙන්ට එන්න ආවේ මොකද මම දන්නේ නැහැ කවුද මේ කියලා දැන් ඔයා කියනවා ප්‍රවීණයෝ ඔයාට බකට් එක අදිනවා හරි එහෙම දැන් ඔයා টপ ලෙවල් එකේ කියන්නේ ඒ කියන්නේ අයිය මෙහෙමයි නම්බර් 1 ඉඳන් බැලුවොත් සාමාන්‍යයෙන් නම්බර් 1 එකේ ඉඳන් ඉන්න බෑන්ඩ්ස් හතරක පහක වගේ සින් එකක් තියෙනවා ඒ කියන්නේ කැපිල්ලක් එදා ඉඳන්ම තිබ්බා චාවුට චාවුට තිබ්බා ඒක ආවේ කොහොමද කියන්නේ මටවත් තේරෙන්නේ නැහැ හරි කැපිල්ලක් තියෙනවා ඔයාලා ඩිරෙක්ට් කතා කරලා තියෙනවද ඩිරෙක්ට් කතා කරලා තියෙනවා නෑ මොකද අපිට ඕ කෙනෙක්ට ඇඟිල්ල දික් කරන්න බෑ ෂාරු තව කෙනෙක් කියන දේ තව කෙනෙක් තව කෙනෙක් තැනක කියන දේක් අහලා අපිට කියන්න බෑ ඒකනේ අනිවාර්යම කරි වස්තු බීජයක් තියෙන්න බෑ මොකද ඔයාලට එකපාරට කවුරු හරි කෙනෙක් කිව්වා අපෝ අර අර මෙහෙමයි මෙහෙමයි කිව්වොත් ඔයගේ පිළිගත්තොත් ඒක ඔය එතන මොඩගමන් වගේ ප්‍රශ්නයක් තියෙනවා අන්න ඒකේ මං අහන්නේ අයිය මෙහෙමයි සමහර දේවල් තියෙනවා අර හඬපට මම සාමාන්‍යයෙන් අයියේ දෙයක් දැක්කම විශ්වාස කරන මනුස්සෙන් නෙමෙයි ඔව් එතකොට කෙනෙක් මට දෙයක් කිව්වොත් මට ඒක ඔප්පු කරලා පෙන්නකම් මම ඒක අහන්නේ නැහැ. හැබැයි චාව් සංගීත කණ්ඩායමේ ආරම්භයේ වුණ ලොකු ප්‍රබල සිද්ධියක් එක්ක මට මේ ෆීල්ඩ් එක කලකිරුණා අයියේ. හරිද? මොකද ප්‍රවීණ කියන කට්ටිය සමහරව ලොකු කරන් ඉන්නවා. එයාලා ඊ සමහරව සංවිධායකරුන්ට කතා කරලා කියනවා මෙයාලට වැඩ දෙන්න එපා කියලා. ඒ හඬපට මට අහන්න දීලා තියෙනවා. එයාලගේ වොයිස් හඬපට. මේ ප්‍රෝග්‍රෑම් එකට එයාලව දානවා නම් මෙන්න මේ වගේ ගානක් ගන්න කියලා තියෙනවා. ඒ ගාන දෙන්න නැත්තම් මෙයාලා මේ ප්‍රෝග්‍රෑම් එකෙන් ලිස්ට් එකනොත් අයින් කරන්න කියලා තියෙනවා. ඒ එහෙම වෙලා තියෙනවා අයියේ. මොකද එහෙම නැතුව අපිට එහෙම කාටවත් චෝදනා කරන්න බෑනේ. මම ඒක මොකද ඇත්තම කතන්දරය අයියේ කණ්ඩායම් සංගීතයේ ප්‍රවීණුත් එක්ක අපිට තරගයක් කියන්නේ ලොකුම තරගයක් නේ. අපිට අයියේ টপ ලෙවල් එකට යන්න අයියේ අපි ඉන්නේ බිංදුවේ තාම. හරිද? අපි වැඩ ගහනවා. අපි හිට් බෑන්ඩ් එකක්. ඒ වුණාට අපේ අඩුපාඩුත් එක්ක බලද්දී අයියේ මම දකින්නේ අපි තාම ඉන්නේ බිංදුවේ. අපිට තියෙනවා හදාගන්න ගොඩාක් දේවල්. මොකද අවුරුදු 3යිනේ. අවුරුදු 15 20 ගහන කට්ටිය අධ්‍යක්ීම් ගැන හිතන්න. එයාලගේ අප්ඩේට් එක ගැන හිතන්න. එතකොට එයාලගේ තැනට එන්නයි අපිට තව ගොඩාක් යන්න තියෙනවා. මේ තාම පටන් ගත්ත පොඩි දෙයක්. හරි. ඔයා කියන්නේ ඔයාට උඩම ඉන්න කට්ටිය උඩම බෑන්ඩ් වලින් ඔයාට ප්‍රශ්නාව කියලා. හරි. ඔයා විශ්වාසයෙන් කියන්නේ? විශ්වාසයෙන්ම කියනවා ඒක. මන්දිය පාර තුන් පාර ඇහුවේ අපි කෙනෙක්ට ඇඟිල්ල දික් කරන්න කලින් අනිවාර්යයෙන්ම අපි එක විශ්වාසය කියන දේ වගකීම කියන දේ වචනවල තියන්න ඕන නිසා හරි ඔයා එහෙම කියනවා හරි එතකොට දැන් ඔයා ඉන්න තැන ගැන ඔයා සතුටු විද ඕංකම සතුටු කිසිම දෙයක් දන්නේ නැතුව කිසිම කන්ටැක්ට් එකක් නැතුව ෆීල්ඩ් එකට ඇවිල්ලා අද මාසෙට 15ක් 20ක් වැඩ ගන්න හරි නම් ඒ ප්‍රශ්න ආවේ එක ප්‍රශ්නයක් අහන්න ඕන නිසා. ඔයා ඉන්න තැන සතුටුයි. දැන් වැඩ වැඩි. දැන් වැඩ වැඩි නේ? අතරම් වැඩි. දෙවෙනි බෑන්ඩ් එක හදනවද? අයියෝ කොහොමද පොයින්ට් එක? අයියෝ මම කවදාවත් මගේ බෑන්ඩ් එකේ ප්ලේ කෙනෙක්ටත් මම කවදාවත් හැම වෙලේම කියන්නේ අලුතෙන් එන කෙනෙක්ට අත දෙනවා මිසක් කැපිල්ල දාන්න එපා කියලා. ඔය টপ ලෙවල් එකේ ඉන්න බෑන්ඩ් ටික ඒ දවස්වල පටන් ගත්ත අලුත ගැන හිතන්නකෝ. එයාලටත් ඒ කාලේ කැපිලි දාලා එයාලව බිම තිබ්බනම් අද ඉනිද ඔය තැන ඒකයි ගේමක් තමන්ගේ වාසනාව එක්ක තියෙන ගේමක් ඒ වුණාට අද ගායකෙක් ගැන හිතන්නකෝ අයියේ මට සෙට් වෙනා ෂෝ එකකින් අයියේ ගායකයෝ 5 දෙනෙක් ප්‍රවීණෝ 3 දෙනයි අලුත් අය දෙන්නයි ප්‍රවීණයන්ගේ ඔරිජිනල් සින්දු අනිවාර්යෙන් අප බලනවනේ ඕනම් බෑන්ඩ් එකක් බලනවනේ අලුත් කට්ටිය ඔරිජිනල් සින්දුවක් දුන්නොත් අයි බලන්නේ නැත්තේ හැමෝම කියන්නේ නරිනවනවා කියලා ඕක නැත්ත කතාව එහෙම කරොත් දැන් මගේ බෑන්ඩ් එකට ෂෝ එකක් කියලා එයා මට සින්දුව දෙද්දි මං එයාට බැක් කරේ නැත්තම් කොහොමද ඒ සින්දුව හිට කරගන්නේ සමහරට අපේ බැකින් එකේ පොඩි වීඩියෝ කැලක් ඇතේ එයාට ඒක හිට කරගන්න එතකොට අයියේ මම දකින්න දේ මේ ෆීල්ඩ් එක පට්ට අමාරුයි හරි ඔයා කියන කතාව ඇතුලේ ඔයා කියන්නේ අලුත් ගායකයන්ටත් ඔයා කිසිම ભેදයක් නැතුව ඔයා සංගීතය සපයනවා අනිවාර්යයෙන් ඔයා අනිත් බෑන්ඩ් කියලා කියද්දි මං පොඩක් මැදින් පැන්නේ එකයි අපි අනිත් බෑන්ඩ් නෙමෙයි දැන් මේ චාව් ගැන කතා කරන්නේ. ඒක හැමදාම පොඩක් ඔය අනිත් කඩේට පොඩක් නෑ අයියේ මෙහෙම අර ෆීල්ඩ් එකේ යද්දි හැම දෙයකම තියෙන ඕන තරංකාරීත්වය. නේද? මේ තරංකාරීත්වයත් එක්ක මම සමාන කරන්නේ මම බලන්නේ මට තියෙන තරගයේ. හරි. මං ඔයාගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්න. ඔයා කව අලුත් කට්ටියට සංගීතය සපයනවා කියලා. නවක කලාකරුවන් මේ දවස්වල හිට් එකේ ඉන්න කලාකරුවන් ඒ හැමෝම චාවෝ බැකින් එකට කැමතිද? ඔයා අවෝ චාවෝ නම් අවබැ. එහෙම කියන කීප ආඩිස්ල ඉන්නවද?
එහෙම කිව්ව කවුරුත් නැහැ. සමහර අය ඒ පළවෙනි පාටන අපිට සෙට් වෙන දැන් අපි මුලින්ම මේ රැල්ල ගහන් යන්නේ. එතකොට අලුතෙන් තාම සෙට් වෙච්ච නැති කලාකාරයෝ ගොඩක් ඉන්නවා ප්‍රවීණ අය. එතකොට එයාලට ෂෝ එක දෙද්දි එයාලට ඩවුට් එකක් තියෙනවා. එයාලා පෞද්ගලිකව මගේ කීබෝඩර තමයි ඒ කීබෝඩ්ස් ගන්න ප්ලේ මල්ලිය තමයි සින්දු ටික ගන්නෙ. එතකොට ගහන්න ඕන පිච් එක කෝඩ්ස් ඒ ඔක්කොම කියනවා. සමහරලාට අපි ප්‍රැක්ටිස් කරද්දී රෙකෝඩින් එකක් එවන්න කියනවා. ඒ කියන්නේ ඩවුට් එයාලට. තාම සෙට් වෙලා නැහැනේ. හැබැයි අයියේ ෂෝ එකට ඇවිල්ලා බැක් කරාට පස්සේ කියලා යන්නේ බලපට්ට. ওই වචනේ අහලා තියෙනවා. මේ ළඟදිත් ඇහුවා. බලපට්ට. රයිට්. සතුටුයි එහෙම හදි අනිවාර්යෙන් මාත් දන්නෝ. මාත් නිවේදකයෙක් නිසා වැඩේ නියමඩ කරා. එහෙම අහන්න හැම මාසයි සංගීත කණ්ඩායමකුත් වෙනසක් නැහැ එහෙමම තමයි. හරි මේ ෂාරු දැන් දෙවෙනි බෑන්ඩ් එක හදන්න තම අදහසක් තියෙනවද කියන උත්තරේ ආවේ නැහැ. හදනවද නැද්ද? හදනවා. රයිට්. උත්තර කොමරි එහෙම මේ යනවත් කොමරි අපස්සට ගිහින් රිවයිස් කරලා උත්තරේ ගන්නවා. ඒ උත්තරේ මම නොදී හිටියේ ඒක අදහස තිබ්බටයි ඒක මම ක්‍රියාත්මක කරන්න බැලුවේ මෙහෙමයි. ෂෝස් වලට යද්දී ගොඩක් අය එනවා ඩ්‍රම්ස් ප්ලේ කරන්න කීබෝඩ් ප්ලේ කරන්න සින්දු කියන්න ඉල්ලලා මම බැලුවේ අයියේ මට දෙයක් තියෙනවනේ දැන් මට වැඩිපුර ෂෝස් එනවා. හැබැයි මේක ආත්මార్థකාමී දෙයක් නෙමෙයි. මම එද්දී අයියේ මට ගන්න බැරි ෂෝස් මම සමහර බෑන්ඩ්ස් වලට බෙදලා දෙනවා. මගේ හිතවත් බෑන්ඩ්ස් තියෙනවා කීපයක්. එයාලත් නැත්තම් කාටරි දෙනවා අයියේ. අපි මොකද අපි කුහකේ වෙන්න ඕන නැහැ නේ බදාගන්න. එතකොට අයියේ අර තැනකට එන්න බැරුව දඟලන කොල්ලෝ ඉන්නවනේ. වා හොඳ ඩ්‍රම්ස් ප්ලේ කෙනෙක් කියන්නේ කොහොමද බෑන්ඩ් එකකට එන්න බෑ කියන්නකෝ. මම ඒ වගේ සෙට් එකක් අරන් හදන්නේ අයියේ. මෙතන කවදාවත් අයියේ නමක් හැදුණු චරිතයක් ඉන්නේ නැහැ. හරි. ඔයාලට තරගයක් තියෙන බෑන්ඩ් මොනවද මේ ඔයාගේ ලෙවල් එකේ ඉන්න බෑන්ඩ් අතරින්? හැමෝම තරගයක් අයියේ. රයිට්. ඔයා සංගීතය ගැන කිසිම දෙයක් ලොකුවට දන්නේ නැතුව හැමදේම අතපත ගාලා හැමදේම දිහා බලාගෙන ඉඳලා ෆීල්ඩ් එකට ආව කියලා කිව්වා. ඔයා කවුද අනුකරණය කරේ? අයියේ මම සංගීත විජේ සූර්යයව අනුකරණය කරා. ඒ කියන්නේ අනුකරණය නෙමෙයි මම ආසයි ඒ චරිතයට. එයාගේ පර්ෆෝමන්ස් එන්ටර්ටේන්මන්ට් අනිත් එක තමයි තුෂාර සුපසිංහ. නිෂා වන්නියාරච්චි. ඒ කියන්නේ මම එයාලට ආසයි. එයාල ස්ටේජ් එකේ දඟලලා කරලා ඒකයි මගේ ඇඟට නිකන් වැහුණා වගේ සීන් එකක් වුණා. මමත් අයියේ ස්ටේජ් එකට ගියාම ඒ කියන්නේ මට යකෙක් වැහුණා වගේ සීන් එකක් තියෙනවා. මගෙන් සමහරව නැයි නටන්න කියලා හැම වෙලෙම. ඒකයි මගේ ඇඟේ ෆීල්. මොකද මම ජොබ් එක කරද්දී අයියේ ඕනම දෙයක්. මං අයියේ මගේ පවුලත් එක්කෙද්දී මම ජොබ් එක ගැන හිතන චරිතයක් නෙමෙයි. මම ජොබ් එකේදී මම පවුල ගැන හිතන චරිතයක්වත් නෙමෙයි. මං කියලා දෙන ස්ටේජ් එකේදී මට කෝල් එකක්වත් ගන්න එපා කියලා. ඒ වගේම ගෙදර ඉද්දිත් අයියේ මම ගොඩක් ඒ කියන්නේ මට කෝල්ස් එනවා ෂෝස් බුක් කරන්න එමේ වට සමහරවිට බණිනවා කෝල්ස් ආන්සර් කරන්න නැහැ කියලා. මොකද මං මගේ පවුල් ජීවිතේ ජීවත් වෙද්දී මගේ දරුවෝ ෆැමිලි එක. එතකොට අයියේ මට වැහෙනවා යකෙක් වැහෙනවා වගේ සීන් එකක් වෙනවා ස්ටේජ් එකට. හරි. ඔයා කියන්නේ එයාලව තමයි මම අනුකරණය කරේ. ඒ කියන්නේ එයාලගේ මාර්ගය තමයි මම ෆලෝ කරේ ගොඩක් එයාලා. මේ සංගීත විජේ සූර්ය, තුෂාර සුපසිංහ, නිෂා වන්නියාරච්චි, ඒ ප්‍රවීණයෝ එයාලවම ෆලෝ කරා. රයිට්. සතුටුයි ආපු ගමන් මග ගැන. අද රෝන් ටර්න් සෙග්මන්ට් එක ෂාරු ඔයා වෙනුවෙන් වෙන් වුණා. ඉතින් අවසානේ මොකද්ද කියන්න තියෙන්නේ? අයිය අවසානේ කියන්න තියෙන්නේ ස්තුතිය අන්දරන විශේෂයෙන්ම ආදරණීය ප්‍රේක්ෂකයන්ට. මොකද අලුත් බෑන්ඩ් එකක් විදිහට අයිය ඇවිල්ලා අවුරුදු 3කින් අද මාසෙට වැඩ 15ක් 20ක් ගන්නවා කියන්නේ ඒක පට්ටම අමාරු වැඩක්. අද එතනට ඔසවා තිබුවා එයාලා. එයාලා ඔසවා තබන්න අයියේ ඒකට මුල් පුරකුණේ සින්දු කාමරේ. අපි අයිය අවුරුදු 3න්නේ අවුරුදු දෙකක් බෑන් ගියව අපිට එහෙම ෂෝ තිබ්බේ නැහැ. මාසෙට ෂෝ 4යි 5යි තිබ්බේ. හැබැයි සින්දු කාමරේ ගහපු දා ඉඳන් අයියේ අදරත් මගේ ෆෝන් එකට නිවණක් නැහැ. මාර කෝල්ස් ගොඩක් එන්නේ. සින්දු කාමරේට ස්තුතිවන්ත වෙන්න ඕන අයියේ. මොකද මේ මගේ හීනේ ඉෂ්ට වුණේ එතනින්. ගරු රේනෝසිල්ලා මැතිතුමාට විසනම ආචාර කරනවා. මේ වගේ කන්සෙප්ට් එකක් ගෙනාවේ නැත්තම් අයියේ තිබ්බේ නැත්තම් අද චාවෝ බෑන්ඩ් එක. හැබැයි ලංකාවේ ගොඩක් බෑන්ඩ් එහෙමයි. ස්තුතිවන්ත වෙන්න තියෙන්නේ ෂායි ෆිල්ම් එකට. ෂායි ෆිල්ම් සින්දු කාමරයට ඕනම වෙලාවක කිව්වොත් අනිවාර්යයෙන්ම චාවෝ එතන ඉන්නවා ෂායිගත් එක්ක. රයිට්. එහෙනම් අපි එකෙම්ම හදවතින්ම සුබවතනවා තවත් දුරක් යන්න. වැඩක් කරන්න, වැඩක් පෙන්වන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. අපි චාවෝට සුබ පතන ගමන් අද රෝන් ටර්න් සෙග්මන්ට් එක ලබන සතියේ තවත් මේ වගේ බෑන්ඩ් එකක්. ජය වේවා.